තේරව සරණයි දේපි හිටයි විශ්වය සැඟවුණු රහස් මවදපට එයින් තවත් රහසක් කියල දෙන්න බලාපරොත්වයනවා. විශ්වගුරු සද්ගුරු ජගත් ගුරු ම වචනහ ඇති මේ කවුරු ගැඳ කියන්නේ. සත්්ගුරු කියලා අර ශ්‍රේෂ්ට කෙනෙකින්වා ඉන්දියාවේ තුමා ගැන ඒ මේ කියන්නේ ඒ නම තිබනට විශ්වේතියනවා ගුරු ස්වභාවයක් ටීච කියලා කියන්නේ. අන්න එහෙම ස්වභාව ඇත්තියනවා ඥානභ ඥාන සම්ප්‍රේෂණය කරන ස්වභාව ඇත්ති යෙනවා ඒක ටි කියන සත්ගුරු නැත්තන් ජගත්ගුරු බුදු හන්සිරත් ඒකම කියනයි විශ්වේති විච ඥානයම අපිට සම්ප්‍රේෂණය කරපු නිසා. තර මේ කවර ගැ කියන මොක් ගැන කියන්නේ කියන මඟ පට ො ඉන්ගියත්ද. මෙ මේවාගේ සිද්ධියවලට ඔබ මූුණ පාලත් ඇැති හිතන්නපු ඔබට යම් ගැටලුවක් ඇතිවිච්ච දවස් ඇති එත ඔබ මේකන කල්පනා කරගන්න මේකට මොකක් උත්තරේ මොකක්ද මේකට උත්තරේ කීකේ හිත ත ඉන්නකොට සහර ඔබ පැත්ත කටලා පරන පත්‍රය පෙල්ල පෙරල නික ඕනෑවට බාවට මෙ මේ හිතේත මොකක්ද මේකරක නත්ත්‍රේ කෙලතනට බ හැ නවතිනවා යම් නි එකක්තියෙන් තැනක ඔබේකොස් සිකිවවා හයට මුත්තරේ තිනවා තවත් වෙලා ඔ මේ වගේ ැටුවක් ගැනල්පනා කර වෙලාවත් යන බො දැ මේමෙට පිළිතුරත්තම යවශ ඉන්නකොට යාල මිත්‍රටියක් ැවිල් ොබත් කතාවට දෙවා මේ කතා කරන කතා කරගෙන යනකොට අර ගැටලුට උත්තර එන්නේ කම ලබෙනවා. තවත් සමහරවෙලාවල්ලට ඔබ මේ ආකාරෙන් ගැටලුවත් ගැන කල්පනා කරමින් ඉන්නකොට අපිට මුදන කන්තර්ජාලය පරිීසණය කරක ඉන්න මෙන්න පෝස්්ට එකකරි දෙයක් ලැබෙනවා අද තියන බොහොම උපදේශාත්මකවා මෙන්න තින ඔබේ ගැටලුට උත්තරෙමි. ඊළඟට සමරයාට ඔබල ධර්ම ගැටලක් ඉල්ලා තියෙනවා බොහෝවා දුර්ලබ පොතක් පරිච්චේ දෙයක්. කොහෙන්ද හොයා ගන්නම එක සමහර වෙලාවට ඔබ මේක කල කල්පනා කරනවා. සැබැහින් වෙන්න මේ විශ්ව ගතවෙන ඔබේ මේ ප්‍රශ්නය සහිත කල්පන විශ්ව ගතවයෙනවා ඔබේ උඩහිතවස්සේ උපවිඤ්ඥාණත්මක මනසහවත් විශ්ෂමනසට ළගාවමෝස්සේ විශ්ව මනසේ මේ ගැටලුව ගැන දැනුවත්වීමක් ඇතියෙනවා. ඒ හාකාරයෙන් තමයි මේකට මේ උත්තරෙත් විශ්වමානසේසින්ම ක්‍රියාත්මක වීමේ සාධකෝසය ලැබෙන සලස්සන්නේ මඟ කියන්න ධර්ම ගැටලුව කියන්නක ධර්ම ගැටලුව තියෙන පත්තිල ටික ඔබ හොයන හොයන ොහොන න්නෑ ලක ගැටලුව පුස්තකාරුල බැලවා බල හොයගන්න ෙනකොට සමහර වෙලාවල්ලලට ඔබ පරණ කුණ ගොඩක් ගා විදගෙන ඉන්න වෙලාවක් එන්න පුළුව නැත්තන් කොහරි වෙන ගොඩ ගල්ල නැන් තමන් නිවසසිහරි වෙන කොහරි ැක වඩලා පරන්න පිටියක් මොහරි අවසනකොට මෙන්න හු වෙනවා නොහිතමන්න අරවශ්‍ය කොටස සමහරලාට අතර ගහගෙන නවා කොල කෑල්ලා. හ ැලුවම මේ අශ්‍ය ාථම නිතියන්නේ. මේ වගේ සිදීමට අනන්ත මොනදී ලති. අනන්ත මොනිද ලති. වෙනත් එලාවක මේවස ගැලුවට උත්තරය ලබිලත් ඇති වෙන කෙ එක කතා කරකට මානත පතවිල් ලී. මෙන්න මේ ස්වභාාවට කියනවා ජගත්ගුරු, විශ්වගුරු සජ්ගුරු කියන නාමය ඇවිල් ලතියෙන්නේ. එතකට විශවය තුළ මේට උත්තර තියෙනවා. ඔබේ හැම ප්‍රශ්නයක්ම විශවය විසින් ඇතිච්ච ප්‍රශ්නයක් විශවයව දවේ එක උත්තර තරම තිේර. ඔබට ඒ දීමේ අවශ්‍යතාවය විශ්වරතියෙනවා. ඔබ විශ්‍යත් සමක කොයිතරදුරට සමීපවන්නවාද ඒ ඉන්න තාක් ඒ ප්‍රමහණයටම විශ්ව විසින් පිළිතුරු සම්ප්‍රේශණය කරන්නට සැදී පැහැදීන්ව ඕූම නවතියනවා. නැත විශ්ව ශක්තියක නදදේ වි පරිපෝර්ණ්‍ය ලාතියෙන්නේ ශක්තියෙන් බලයෙන් සහ්ඥානයෙන් ම මීට පෙරත් කිව්වා පව එ නොලේජ් කියනතුනෙ. මෙ නොලේච් කියන දේ තයි මං මේ කියන්නේ. දැනුම තියෙනවා. ඒ තමන්ගේ ශක්තියයේ යොදලා තමන්ගේ බලය වියෝදලා ඔබට සම්ප්‍රේෂණය වෙන්න ක්‍රමයක් මොන ක්‍රමයකින් හරි සකස් කරනවා. කෙනෙක්ගේ අතින් ඒ කොළේ බිමට වැටෙන්ඩ සැලැස්සේ. ඒක වතුරකට වැටෙන්ඩ සැලැස්සේ වතුරදිගේ ගාගෙනන්න සැලැස්සේ. විශ්ේදය වල මේ ඇතකට ඔබ ලඟින් මේ කොලේ ගාගෙනනකොට ගන්ඩ හිතයි. රම් ැලුවහම අර ඔබ මෙතේ කොයාපු දේතමයි මේ තියෙන්නේ. මෙන්න මෙවා ම අද්ූතයක් සිදයන ඔබ දැකලා ඇතික් ලවර දැකලද. අද එකො දැනැඩුපුල විසිද්ධනෙකු මද කියනක. ඔබට ගැටලුව ඇති ඕනෙලාවකම ඔබේ ගැටලුව බොහම ආදරින් කරුණාවෙන් විශ්ෂය කරම් මුදාහරන්නට පුළුවන්න. හෙව ඔබේ යටි සිතට නැත්තන්ම් උප විඤ්‍යානාාත්මක මනස කියන සබ්කොංචස්කන්තනට ඔබට අධිෂ්ඨාන කරලා. දෙන්න බලුවන්න්න මට මේකට පිළිදුර බා දෙන්නන්නේ කියල ොම කරුණාාවර්රතය එ විශ්ව කැටලෝබ බට පත්වෙනවා විශ අවශ්‍යතාවට පත්වෙලා අය උත්තර හොයලා ඔබට උත්තර දෙරවා. විශවයේ ඥාන සම්ප්‍රේෂණය කියලාද කියන්නේ මෙන්න මේේ දේ අද ඉල තින ඥාන සම්ප්‍රේශණන කතාව උබට ො ඒට හොඳක් ධාරටිකක් දෙන්න විශයේ රවශ්‍යතාව වෙතිබුණාඒ එක කාලෙක ගුරුත්තාකර්ශයනය පිළිබඳ මනිසු දනවොත් කරන්න මිනිසුු ප්‍රශන ඇතිබ වුණ ඩ පැන්නනොත් වැටෙන්නේයි කියලා. ිනිස් කවරුත් මේ ක හේතු දැක නිටි නෑ. විශ්වය රවශ්‍යතාව තිබුණ මේ කැටිලෝට තුත්්‍රරේ දෙන්න. මිනිසු හිතනවා ඇයි වැටෙන්නේ. ඇයි වැටෙන්නේ. නමුත් එයාට දැනුව තිබුණ නැති නිසා විශ්වය තෝර ගත්තා පුද්ගලෙක් නියටන් කියලා. විශවය තෝරගත් ඇැල් ගාගොත්තු. තෝරලා මොවත ආඩි කරලා ගෙඩියක් බුරුල් කරලා අතැරිය ලෝඩර. හ ල කල්පනා කරල්ල සමාජටලිකරා ගුරුත්වාකර්ශණය ඉස්කොල කියලතියනවද නෑ දැනුම කැමතිීම ම අඩුතං ාව කලින් විච පොතකි ොවී එහනකොෙද විශෂ. ඊට කලින් තිබනන එතකොට ඒක නවසයාගැනිවන්න මේ අලුත් සයා ගැනින් කියන්නේ විද්‍යාව අලුත්දේ ඊට කලින්පොතක නොතිච්චදේ ඊට කලින් හැරදැකි ැතිතේ එ ඒ දැනමොහන්දාව. අයුරේද ගන්න ඊට කලින් අයුරද ධනම තිබුණ න අයුරධ කේදාව විශ්යගාව ඒ සහ ද වෙන ලව ගත් එබුණා විශ්ෂ පෝෂණය වුණේ අයුරේ පිලි බඳ අයුරේදේ දන්න රසිවුරුන්ගේ දෙවරුන් ඥානින් පෝෂණයීමේ ඒ ඇත්තු විශ්වකතෙලයින්නේ. බලන්න හොඳම තවත් උදාහරණ ඇතමයි රයිට් සහදරයෝ රයි සහදරක ිස්කල් විංකලයක් දාග නිලපු කට්ටේ අධද්‍යාපන ලබ්පු පයනම ලොකුවට ඒ ත් දන්න රෝධය කර යන හට රෝදය කරක හැටි පෙල්ර නැට එතු දේගල්ලන් සරුන්ගලව හතු කටිනව නමුත් පස්සේ ඒ තමයි ගෝහන් යානය හැතුයි. සරුන්ගල් කාර්මිකේක් වන්නන්නේන දනෙ ලොකු අරු යන්න යාට පුලන් ශේත්‍ර නිසා. නමුත් මේ හාත් පශම වෙනස් කෙනෙ තමයි හැදී. එතකොට විදන්නවා එඩිසන්තුමා එතකොට එයා දුරකතනය වගේ දේවල් හොයා ගන්න පත්තර විකුණු පි එකකර දුම් රේක නොයක් පර්ේෂණ කර නමුත් කරපු ශිල්පය බරන්්ඩ විද්‍යාඥෝ ඒ විද්‍යාඥය හිටපුක්වානේ මඇත කාලේ. ඒ කරි දාන ක ලති නොද. ඒ ශිල්පය හදාරලාතිය නොද. නෑ හගේ ඥාන කොේදාව. ගොන්නයගේ දැනුවා දුරකතන හදන දැනමව. එස අල්ලම විශ්වය විසින් සම්ප්‍රේශණය කරන දැනුම අර සදගුරු විසින් සදගුර ගැන පුද්ගිලයෙක් නොවයි ඒ ඥාන සවභාවී විසින් දෙනවා. එතකොට සර්වඥ වෙන්නට අවශ්‍ය කෙනාට සල්රග ඥානය කියන්නේ විශ්වය තියන සර්ව සම්පූර්ම ඥානයේ විශ්ව සම්පය ප්‍රේෂනයේ විශ්ව ඥාන සම්ප්‍රේශණය තමයි. උත්මකොට ලැබෙන්නේ. ඒකට කියන එන්ලයින් ආහලෝකයට පත්වෙනවා ලයිට් අඳුර තිබුණ අඳුර ඉවත් වුණා ඇයි ඥානය ලැබීමෙන් ඒකට කියන විශ්ව ආලෝකය ලැබුණ කිය ආලෝක කියන ඥානයමයි. ප්‍රඥාව උදපාදි ආලෝක උද පාද ප්‍රඥාව පහළුවමින් තමයි ආලෝකය උදාව වෙන්නේ මේ දෙක එකට යන්නේ ප්‍රඥාව නති අඳුරේන්නේ ප්‍රඥාව තියනකෙන ආලෝකයට පත්වවෙන්නේ එනම් මේ ලබාගත්ත ආලෝකයයි ඒ නිසා අපේ අර දරස්සම හට ති කියන්නේ දදිවිය මේ ආලෝක වැඩසරහණ කියලායි අපි ප්‍රඥාවට පත් කරලා ඒ ප්‍රඥාව ශක්තිබට පත් කරන. ප්‍රඥාව ශක්තියයක්. ඒ ශක්තියෙන්ම පධර්ථ්‍යයක් බෝට්නාව පත් කරනවා පත් කරලා තම යර නොක ගොඩු හරිගින් තියෙනවා අර්ගව වකු ගොඩු මැව්වාන්න මිත්‍යාකාරය පුරුෂණ කෝස මැව්ව මෙන්න මිත්‍යාකාරයන්න බොලු කිය කියර කාලයක් හිනාවෙන් දැන්න හිනාව පදන්න ප්‍රඥාවෝර්න කොටහිාව නෑ ප්‍රඥාවෝකු නැතිකාල ැතිත් හිනාාවරන ඒකොට ශක්ති්‍ය පදාර්ථයක් බවට පත්තිනවා කියන සරල මුූල ධර්මය ද ැතිය තමයි නවන. ශක්ති පදර්තයක් කියෙන කියලා ද නැති අ ඇතමයි සයිබාතුමා මවනේමට හිනා වෙන්නේ. ශක්තියක් පධර්යක් බවට පත් කල හැකි කියලා දන් නැති අඇතමයි චුල්ල පන්තක මහරහතන් වහන්සේ දාහක් මැහවා කියනකට ඕහ අයිතතිම් පොතේ තියෙන්නේ කියලා කියන්න තරමට මුදක්ද වෙලාතිෙන්නේ. එතකොට මේවාද එලිටවිල්ලතියෙන්නේ. ශක්තියක්. ඒ කෙකුට වැඩුව විභාව ක්තියක් යෙනකට අඩු විභාව ශක්තිය තියෙන තැනක දෙයක් නිර්මාණය කිරීමේ කිසිම ප්‍රශ්නයක් නෑ ශක්තිය පදාර්යක් එනව පධර්ථයනවත ශක්තියක් එනවා එක මුළු ධර්මය ඇතුරම මේයඔබට කියන්ට බලාපපුරොත්තනය දනෙනවයි මේ ඥානයෙන් තමයි ඒහ පංකම කරන්නත් අවශ්‍ය දනම ලබා දෙන්නේ. විශස්ව ඥානය විසින් තමයි මටත් ඉදිවි්‍යානය කියල කිය විස්සේතුල තියෙන දවීමේ ජානයට මට රෝග සූකිරීමට අවශ්‍ය ශක්තිය පදාර්ට බට පෙරන පක්‍රම ල ති. ඥ මගේ ඒගැන කියන්නේ ඇන්නේෙ නෑ නමුත් ඔබටත් ඕමනා වෙලා විශ්ව සමගසා සම්බන්ධ වීමෙන් විශ්වය සමගේ ඒකාත්ම වීමෙන් විශ්වය තියන ශක්ති ලබා ගැනීමට නැ ත්ඥානය ලබා ගැනීමට ඉතා පහසුම් පුලුවන් විශ්වය තමයි ඥාන ගබඩාව. ඔට ප්‍රඥාවතය කියනට අවශ ඥාන සම්ප්‍රේෂණය විශ්්‍යේතුළනු යෙන්නේ පොතෙන් නොවේ. මගේ සහර කරුණට අහනවා මේ පොතේ ඒක නෑන කියද. පොත ගත්ත නෑ න ින්පොතේ දෙයක් නැත්තම් පිට තියෙන බරිද. දැන් කෙනෙක් කිව්වද නිවටන්තුමාට යි බුරෘත්තාාගශය ක කියල කියවන පොතේ කලින් තිබුුණන්නෑ ගුෘත්තාකාශණය කලෙ කිවද කිවවෙ නෑ. අලුතෙන් සොයාගත්තහම දේවල් කිවද වැඩි භෝෂක්තය තිලා අඩු භෝෂක්තය දේවල් ගමන් කරනවා කියලා කිවවාහම යාට කිවද එහම තිබුණන්න කලින් පොත්ල කියල අල්ලුත නවා කියන්නේ එකයි. එකට දැම් ම කරුණ කියනකට යම්කිසි ග්‍රන්ථයක නෑ කියන එක අදාල වෙන්න නෑ? අද තම යෙන්නේ සමාජයට. එ වන්නපුල වනම මේ ඥානේ පෝෂණ ව විශසේ අපි බුරදුල තිනෙනේ පොතේ නෑ මබුරු කියන්නේ. ඔය කියන්නො ඕක පොතේ මෙමනෑ පොතේ මට පොත් වැඩක් නෑ මකත් පැහදිලියීම කියනවා. පොත්වල අවශ්‍යතාව ලති නොලෝකට ැතුව වනවේ නමුත් ම කියන්නේ මගේ දේශනයට මම ගන්නයන්න විශ් ඥානන් ගන්න දේව. ෆිෂියුරු කියන්නේ ප්ඩ අර මෙව තියෙන ඇත්ත දොක්කොම නැහැ එතකොට. හලට ගිහිල්ල ඉගනගත් ත්ව දර වි්‍යාකයෝ නැහ ඒයට ඥාන සම්ප්‍රේශනය විශෂය සද්ගර නැත්තන්ගේ විශ්වගරු ස්භාවයතුලින් ඔබටත් ලොකු ප්‍රෝජනමින් ගන්න පුලුවන් ඔබ හරියාකාරව බණභාවනාවට ලක්වෙලා විශ්ව සංඛ්‍යාතයට ජනවර්සල් ්‍රීකන්සි කියන තත්වයට ඔබේ මයින් ප්‍රකසික මානසේ කම්පන සංක්‍යතය සුසර කරගත්තොත් ඒක භාවනාවෙන් ඔබ හයි ප්‍රීකන්සි තියෙන භාව තියෙන ඒ භාවකරොත් මටට පත්ව ව ම ඔබට බොහෝ පාසයෙන් ඔබේ විශ් ගරු සම සන්ද ර ගර ගැ ට වශ ාන ට දුණු අ වශ ාන ෞතික දියුණන අවශ ඥාන ආධ්‍යාත්මික දියුණු වශඥාන සියල්ලම ඥාන සම්ප්‍රේශණනාකාරෙන් ලබනවා. ගැටල්ලෝට. අද බොහෝ ස්වාමීන් වහසැල පවාමේදී කියලා තියෙනවා. ම ද ද ේ. පූජන මහනාක්වන්හසේ තන ක කියල තියෙනවා කෙනකොට නිර්වාණය ශක්ෂත් කරගන්න පහසුම ක්‍රමය තමයි බ්‍රහ්ම ලෝකය කිපදිලා බ්‍රහ්ම ලෝකයේ තියන ඒ පහසු නිර්වාාණගමයන ක්‍රමසා ට එකක්නික්ස් තියනවා එතන හරි ලේසිය එතරින් ඒගෙනගෙන ඉක්ම නිර්වාණයට පත්වීම කියර. එකකන් වහස අදාසක් දැක්කා ලියල තියෙනවා. එතකොට මොකදද මේ කියන්නේ. බ්‍රහ්ම ලෝකයේ කියන්නේ කුමක්ද මෙත්තා කරුණා මුදිතාව උපෙක්කා කියන. තුි තිිරගන්නව ත්වක එක අපි දන්නවා. මෙහිතින වටිනක මෙතනයි. බ්‍රහ්ම ෝකයේ කියන්නේ විශ්ව විඤ්ාය නැත නිර්වාණය කියන තැනට උගාත්ම සමීප සංඛ්‍යාතය සහිත භූමය ඔන්න තිය න ප්‍රීකොන්සිේ කල්ල දයනවා ඒ භූමිය උපදින්ද අපි මෙහෙදී මෙත්තා කරුණ මුදිතා උපේකා කියන තත්ත් තුලින් ය බ්‍රහ්ම සංඛ්‍යාතයට පත්තෙන්ට්‍රෝනෑ. බ්‍රහ්ම සංඛ්‍යාතයට සමානවෙන්ට ඕන. එතකොට ඔබ බ්‍රහ්ම ත්යට ජීවත්තන කාරය තුළම දවත්වන කාලය තුළම පත්තච්ච කෙනෙ. එතකොටඔ විශ්වය සම කිතාහ සමීපය ොට ගලන්න පටන්ගන්න ප්‍රඥාවවධීන පටන් ගන්නවා ඔබ එතුකට මරණයෙන් පස්සේ හරි ්‍රහම ලෝක උපන්නනොත් බ ඉන්න ොහොම ලං එලා මේකත ිටු මෙත මෙන පහින්නිට ලේසි මෙතන නිදර තෙන පයි නමාරුයි. එකතමයි උන්හන්සේ කිව්වෙදේ එතකොට වටිනම කොටස කොතනද. බ්‍රහ්ම තත්වයට පත්වෙනවා කියන්නේ බ්‍රහ්ම රසිි කියන්නේ නිර්වාණ ගාමීම වෙච්ච කෙනාට ්‍රහ්ම රිසි. එතකොට ඒ මටමට නවා කියන්නේ විශ්ව සංඛ්‍යාතය ලබාගත් කෙනෙක් ලගාකරගත් කෙනෙක් වීමයි. පහසුම ක්‍රමේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. අනිතාගංුව ඇත්තැන්ටත් මං කියනවා එක රාගංගනෙන කරන්න අශය හැ බ ගමක විඳලා මෙත්තා කියන්නේ මෛත්‍රිය කරන්න කරුණාව වාදරය කියලා කියන්නේ ඔන්න මේ දෙක. ආත්මාර්තයෙන් තොරව යොදන දේට තමයි මෙත්තාව කියන්නේ මුදිතාව කරුණාව කියන්නේ අත්මාර්තයෙන් සැබෑ අදර කියන්නේ ආත්මාර්ථයෙන්. තමන් විසින් දෙන දේට ආත්මාර්තයන්තරදේට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂ මුදු බව තවත්යක් තවත් කෙනෙක් අගේ කිරීමේ හැකියාව නිහතමානක මුදිතාව උපේක්ෂාව කියන්නේ අපේක්ෂාවෙන් බැහැරවීම. යම්මෙන් බපපුොරත්ත යතු අපේක්ෂ සාහගත් වන්න ඇතුව මධ්‍යස්ත භාාවන් උපේක්ෂා සාගත්වීම යස්ස අයස ආදි වසින් තියනවාව අස්ට ලෝක ධර්මයයක් ඒකත් ඔබේ ගෙන ගන්න දන්නතිය මෙහිදී ධ්‍යස්ථභාවයට පත්වෙලා සිටීමෙන් ඔබ එකකටත් ගැතිවෙන්න න දුක්වෙන්න නෑ. මේ ස්භාවයටට පත්වීමතමයි බ්‍රහම ස්වභාව. බ්‍රහ්ම සිතක ස්භාවතම ඒක. ඒ සිතේ ස්වභාවේ මටට පත්වෙනකොට ඒ සිත නිකම් බ්‍රහ්ම සංඛ්‍යාදයට පත්වෙනවා මේක තමයි එකකතින් ටෙක්නික කාරි පහසුයි. එතකොට මේ තත්ත්යට පත්වේ චකෙනට නිර්වාණය ගොඩක් දුර නැහැ. එතකොට ඔබ අද ඉගනගත්ත දේ නැවතමෙනහි කරන්න. දගරු ස හයවත් ශවතියන ස්ව ාන යාාන ඥානයනය කියන්නේ දැනුස්භාව සම්ප්‍රේෂණෙන් ආකාරය. බට නිරතුරුවම උදව කරනවා. එදිනිදා ජීවිතයේදී ඔබට අවශ්‍ය උත්තර ලබා දෙනවා. කිසිම ගැටලුවක් නෑ. උත්තර විතරක්ණ මේ පිළිතුරත විෂඳ උත් ලබාදනවා. ඇයි විශ්ේතියන බලය අමත කරන්න විශ්ේර ශක්තියතියෙනවා ඥානෙකට දැනුව දෙනවා. අවශ්‍යදේවල් සපයාාදීමේ අශේල් ුතුකිීම ක්තියයි බලය තියෙන. කිසිෙ ල වා වන බලවත්ම පුද්ජල කට විශෂයතුලන්න විශ්වය කියන්නේ ඇති විශාල බලවේගේ වි පවතින විශ්වයි වැඩි බලයක් නෑ විශ්ව ශක්තිය විශ්ව බලයවැඩියක් නෑ විශ්වය කියන්නේ එකයි දෙවියන් වහන්සේ කියන්න නම කරතියන්නේ. අල්ලා කියන්නේ. අපි විශ්ව විඤඥානය කියන්නේ බෞද්ධ වි ලෝකෝත්‍ර චිත්තය කියලා කියන්නේ සිතුවිල්ලකින් ක්‍රාත්ම කකන දෙයක් නිසා. ඔබේ සමගින්න්නවා කියන්නේ ඔබ විශව ඉන්න බලවන්තම පුදල පට බත් ලලා ඔබත් න්න ඇතුළයි. ොට ප ප්‍රශ්න තුර හය දර ඩ න විශෂඳ හයන් එ ගැටලු විෂඳග නාකාරය හොෑන් කරදරෙන්න්න වසිින සියලුමුදේ ඔබ කරා පැමිණෙන්වා. තෙරුවන් සරණයි දේවීටයි.